විෂාදය මේ වගේ ලෙඩවල් එන්න පුළුවන්. ඉතින් මේ ඒක විෂස් සර්කල් එකක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අපි ડિප්‍රෙස් වුණොත් ඊට පස්සේ ආයෙත් මේ ડિප්‍රෙෂන් නිසා අපි වැඩියෙන් කන්න පටන් ගන්නවා. වැඩි වැඩියෙන් කන්න පටන් ගන්නවා. ඒ වගේම අපේ ආමාශයේ තියෙනවා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය කියලා එකක්. මේ ස්රාවයේ වෙනවා. වෙනස් වෙනවා අඩු වෙනවා. මේක අඩු වෙනවා ඊළඟට අඩුවෙන්නේ ඒකත් එක්ක වෙබ්සින් කියලා මස් ගිරවන්න පුළුවන් හෝමෝනයක් ආමාශයට එනවා. මේක වැඩියෙන් වැස් වෙනවා. මේක සාමාන්‍ය විදියට එනවා අරක අඩු වෙනවා. එතකොට වෙන්නේ අර සාන්ද්‍රණය අඩු වුණාම මේ උගුරට එනවා කියලා ඔය අපි ගැස්ට්‍රයිටිස් කියලා කියන්නේ ඒක. අපි හිතන් ඉන්නේ ඇසිඩ් එක වැඩි වුණා කියලා. නෑ ඇසිඩ් එක අඩු වෙනවා. නමුත් අර වෙබ්සින් මස් ගිරවන්න පුළුවන් හෝමෝනේ වැඩි වෙන අතරේ ඒක උගුරට එනකොට මේ ඔක්කොම පටල ඔක්කොම පිච්චිලා යනවා. මොකද තමයි වෙන්නේ. ඉතින් අපි අත්‍තරම කියලා ඇන්ටසිඩ් ගන්න ඒක වැරදි. එතකොට තව ඇසිඩ් එක තව වැඩි අඩු වෙනවා. ඒක නිසා ඒකට මනස කන්ට්‍රෝල් කරන්න ඕනේ. ඒ වගේ නිසි ආහාර ගන්න ඕනේ. නිසි ප්‍රතිකාර සබඳහම ඖෂධ ගැනීමත් ඒකට අවශ්‍ය වෙන්නේ. රසායන ද්‍රව්‍ය වලින් උපරි මේ වැරදි ඖෂධ ගැනීම හෝ ඒක නිසා ඒ වගේම අපේ ආහාර ගත්තොත් මේද ප්‍රෝටීන් කාබෝහයිඩ්‍රේට් සහ ඛනිජ ලවණ කියන ප්‍රධාන සංකටක හතරකින් ඇතුළත් තියෙනවා. අපි මේව සමබලව සමතුලිතව ගන්න ඕනේ. අපි එක ගැන දැනුවත් වෙනවා. අපේ ආහාරයේ ලංකාවේ කුණියක් ගන්නවා ලොකු බත් එකක් එළවලු පොඩ්ඩක් එහෙම නෙවෙයි. බත් පොඩ්ඩක් ගන්නවා. කාබෝහයිඩ්‍රේට් වලින්තරම් අඩු කළා ප්‍රෝටීන් වැඩි කරන්න මොකද අපේ සෛල හැදින වැඩි වෙන්න ඕනේ. ඒ සඳහා අපි මස් මාළු කන්න කියනවා නෙවෙයි. ප්‍රෝටීන් බහුල එළවලු වර්ග තියෙනවා, පළතුරු තියෙනවා. මේ දේවල් වගේම මීකිරි වගේ දේවල් හොඳ ප්‍රෝටීන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි තෙල් පිටි සීනි දුණු කියනවා අපි අඩු කරන්නේ ආහාර ප්‍රධාන වශයෙන්. ඒ වගේම අපි ආහාරය ගන්නකොට හොඳට සංසුන් මනසකින් ගන්න ඕන හොඳට විතරක්. ඒ වගේම වතුර බොන එක වුණත් වැඩියෙන් පානය කරාට ආහාර වේල් ගන්න ආහාර කන ගමන් වතුර බොන එක හොඳ නැහැ. ආහාර වේල් අතර තමයි වතුර බොන්න ඕන. මේ වගේ. ඒ වගේම හැමතිස්සෙම නැචරල් ෆුඩ් ගන්න. සුභා දහමෙන් තියෙන ආහාර යන්න ඉගෙන ගන්න. ගොඩක් පලාකොළ පළතුරු මේක කරගන්න. ප්‍රොසස් ෆුඩ් වගේම වර්ණක ඇඩිටිව්ස් ප්‍රිසර්වේටිව්ස් දාපුව හොඳ නැහැ. මේ නිසා තමයි ඇත්තටම මහත් වෙන්නේ. දැන් මම මුලින්ම කිව්වා මේ කාන්තාවක් ආව මහත් වෙනවා කියලා. මහත් වීමේට ලොකුම හේතුව තමයි අපි දන්නේ නැතුව ප්‍රොසස් ෆුඩ් කඩේ. ප්‍රොසස් ෆුඩ් වලින් තමයි අපි මහත් වීම ඇතිවන්නේ. මම එයාට මේ දේවල් පැහැදිලි කරලා දුන්නා. ඉතින් ඔබත් දැනුවත් වෙන්න අපි ඇඟ මහත් වෙනවා නම් අපි හිතනවා මේ අපි මම එච්චර බත් කන්නේ නැහැ උනාට මම මහත් වෙනවා කියලා. ඒ වුණාට අපි ගොඩක් කන්න පුළුවන් චොක්ලට් ටොෆි ඊළඟට වර්ණක දාපු ජෙලි මස් වර්ග වල තියෙන සෝඩියම් නයිට්‍රේට් සල්ෆේට් වගේ දේවල් දාලා තාම නරකයි කියලා කාර්කයි වගේම ඒවා ප්‍රොසස් ෆුඩ් මේ වගේ දේවල් සොසේජස් අපි රසට දරුවන්ට නිකන් හතර දෙන පවුලේ අයට අනිත් මේ ඉතාම නරකයි මේ නිසා අතරම මේ අපේ අපි මහත් වෙනවා නේද මොකද අපි මහත් වෙනවා කියන්නේ මොකද මේ වෙන්නේ හෝමෝන ක්‍රියාකාරීත්වය ඉම්බැලන්ස් වෙනවා ඒ කියන්නේ නිරෝගී කෙනෙකුට නම් තමන්ගේ ඇඟේ තියෙන වැඩිපුර ෆැට් එක දහන එක මේ වැඩිපුර ෆැට් ඇඟේ තැම්පත් වෙන්න පටන් ගන්න මොකද ඒ ඇඟේ මෙටබොලිසම් හරි ක්‍රියාකාරීත්වය හරියට සිද්ධ වෙන්න ඇති නිසා මෙටබොලිසම් හොඳින් ක්‍රියාත්මක වෙනවා කියන එක තමයි නිරෝගී භාවය ඒක නිසා අපේ නිරෝගී බව ලබා ගන්න නම් අපේ මානසික සෞඛ්‍යය හොඳට තියාගන්න ඕනේ. කාය මානසික එකම හොඳට සමබර කරගත්තම තමයි මේ ආහාර හොඳට දිරවන්න පටන් ගන්න. එතකොට ආහාරයෙන් එන පෝෂණය අපේ සෛලවලට එකතු වෙනවා. සෛලවලට එකතු වෙලා අපිට නිරෝගී ඉන්ද්‍රිය ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මම මේ කාන්තාවට දැනුවත් කරා ඔබ මේ විදියට කෑම ගන්න කියලා මම ඇය දැනුවත් කරා. ඉතින් මම ඔබත් සමග මේ විදියට මේ දැනුම බෙදා ගන්න කැමතියි අපේ කාන්තාවන් වශයෙන් ඔබ පවුලේ ලොකු රෝල් එකක් කරනවානේ ඔබ අම්මා විදියට අක්කා දියණිය මේ වගේ කාන්තාවට විවිධ ඉහළිය මේ වගේ තියෙන රෝල් එක තමන් හොඳට කරන්න නම් අපි හොඳින් ආහාර දත යුතුයි අපේ පවුලේ දරුවන්ට යහපත් ආහාර දිය යුතුයි මේ විදිහට තමයි යහපත් ජාතියක් ගොඩනගෙන ඕනේ ඉතින් මේ විදිහට යහපත් ආහාර පොදු අරගෙන ඔබ ජීවිතේ නිරෝගී කරගන්න ඕන අපි මුලින්ම සිටිනවා